ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ බිත්තර පෆ් හදන විදිය මේක චුට්ටක් වෙනස් ක්‍රමයක් අලුත්ම ක්‍රමයකට හදන විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතින් මේ විදිහට බිත්තර පෆ් හදන්න අපිට පෆ් පේස්ට්‍රි ඕන නැහැ පෆ් පේස්ට්‍රි නැතිව පෆ් පේස්ට්‍රි වලින් හදුව වගේම හදන්න මම අද කියලා දෙනවා කරි එකක් ඕන නැහැ බටර් මාගරින් ඕන නැහැ පුංචි වෙලාවකදී ඔයාලට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මීට කලින් මම මැක් පෆ් බිත්තර පෆ් චිකන් පෆ් වගේ වීඩියෝ දාලා තිනවා ඒවත් ඔක්කොම පෆ් පේස්ට්‍රි නැතිව හදාන්නේ ඉතින් ඔයාලට ඒ වීඩියෝත් බලන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදාන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පුරුදු විදිහටම තියෙනවා මම දැන් මෙතන අරගෙන තිනවා පාන් පිටි කෝප්ප දෙකක් ඒ කියන්නේ ග්‍රෑම් වලින් නම් 260ක් ඒකට මම එකතු කරනවා ලුණු තේ හැන්දක් තෙල් මේස හැඳි දෙකක් මුලින් මේ ටික චුට්ටක් අවලම් කර ගන්න ඊළඟට වතුර ටික ටික දාලා මම මේ පෙන්නන පදමට ඩෝ එක අනා ගන්න මේ ඩෝ එක ඝන ඩෝ එකක් මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. දැන් අපිට පුළුවන් කවර් කරලා විනාඩි 10ක් පැත්තකින් තියලා තියන්න. දැන් අපේ ඩෝ එක හොඳට මෘදු වෙලා තියෙනවා. මම දැන් ඒක කොටස් 3කට වෙන් කරනවා. දැන් රවුම් කපා ගන්න පුළුවන් විදියකට එකකුත් අපිට ඕන කරනවා ඊළඟට මම කරන්නේ එක කොටසක් අරගෙන මෙන්න මේ වගේ හොඳට තුනී කරනවා ගොඩාක්ම ඝනත් නැහැ ගොඩාක්ම තුනීත් නැහැ මෙන්න මේ වගේ තියෙන්න ඕන. දැන් අපිට පුළුවන් මේ වගේ රවුම් කපා ගන්න. වැඩි පිටි ටික අපිට පුළුවන් මේ වගේ අයින් කරන්න. මෙතන මම බිත්තර තුනක් කරන් තිනවා මේ රෙසිපි එකට බිත්තර හතරක් ගන්න පුළුවන්. වතුර ටිකක් ඕන කරනවා මම අද ගන්නේ chili paste. කරි එකක් ඕන කරන්නේ නැහැ අපිට පුළුවන් chili paste ඇතුළට filling එක විතර දාන්න. දැන් මේ හැම රවුමක් වටේටම මේ වගේ වතුර තවරන්න. ඊළඟට රවුම් දෙකක් උඩින් chili paste ටිකක් තියන්න. දැන් අපිට පුළුවන් බිත්තර භාගයකුත් උඩින් තියන්න. ඊළඟට මෙන්න මේ වගේ හොඳට සීල් කරගන්න. මේක හොඳටම සීල් වෙන්න ඕන සීල්ුනේ නැත්නම් බදිනකොට දිග ඇරෙනවා මම අද හැඩය හදන්නේ වෙනස්ම විදියකට හැඳි මිටක් හරි ගැරුප්පුවක මිටක් හරි අරගෙන මෙන්න මේ වගේ අපිට පුළුවන් ලස්සනට මල්පෙති වගේ හැඩය හදා ගන්න Thank you.
මේ ටික දැන් අපි කැඹුරු තෙලේ බදින්න ඕන. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ ටික දාලා පැද ගන්න. මෙන්න මේ වගේ හරව හරව ලස්සන පාටට එනතුරු බෙද ගන්න. මෙන්න මේ වගේ හොඳට ක්‍රිස්පි වෙලා ලස්සන පාටට ආවම අපිට පුළුවන් තෙල් බෙරල් එලියට ගන්න. මම දැන් ඔයාලට ටිකක් කපලත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි ඇතුළේ තියෙන්නේ. ඉතින් හරිම රසයි. හිතුණු ගමන්ම ඔයාලට හදන්න පුළුවන්. ගෙදර කලින් චිලි පේස්ට් හදලා තියෙනවා නම්, උම්බලකඩ සම්බල්, කල් තියා ගන්න පුළුවන් මේ වගේ සම්බල් වර්ග හදලා තියෙනවා නම්, ඒ වගේම සීනි සම්බල් හදලා තියෙනවා නම්, ඔයාලට හරිම ලේසියෙන් ඕනම වෙලාවක මේක හදා ගන්න පුළුවන්. මේවා හදලා බදින්න කලින් ඔයාලට පුළුවන් ෆ්‍රීසර් එකේ දාලා තියන්න. හොඳට කවර් කරලා ෆ්‍රීසර් එකේ දාලා තියන්න. මාසයක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටලු යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.